මේ සඳහිරු සෑය පටන්ගත්තේ මොකටද කියන කාරණය ඔබතුමල්ලා දන්නව ඇති බොහෝ දෙනෙක්. වසර දදාාශ්ට මේ මයි මාසසි දහනනමින්දා උදේ දහයමාරනෝොට අපි නන්දිිකඩාල් කලපුයේදී මේ රටේ වසර තියක් තිස්සේ පැවති ත්‍රස්තවාදය සම්පෝර්ණෙන්ම තුරන්කරා. එදායිනං අද වෙනකං මේ පස්ක විරිදාා ප්‍රහාරය හැරුණහම ඒ ඇත්තරම බලධාරීන්ගේ නොසැලෙකිල්ල නිසා සිද්වෙච්ච සිද්ධියයක් කියලලා කියන්න පුළුවන් ඒ ඇරෙන්. කිසිම ්‍රස්තවාදී ක්‍රියාවක් අපේ රටේ වාර්තා වෙලා නෑ. ඒ තත්ත්ව ඇතිවෙන්න හේතුව. ඒක ඇන්න මිනිස්සුන්ට නිදහසේ රටවැසියන්ට නිදහසේ ගමම් බිමයි යන්න තම තමන්ගේ වැඩකටවුතු කරගන්න රැකී රක්ෂාවවලට යන්න ඒවගේම තමන්ගේ දවාදරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ඒ අය ලොක මත්තුර ලොකු නෝන කල සමාජයට මුදාාරන්න පුළුවන් පරිසරයක් ඇති කරන්න අපිට පුළුවන් වනේ මේ රට වෙලාගෙන හිටපු වසරතිහක ත්‍රස්තවාදය අවසන් කලාට පස්සේ. මේ ්‍රස්වාවද අවසන් කිරීමේද විශාල කැපකිරීම සංඛ්‍යාවක් කරන්න රටේ ආරක්ෂක හමුදදාාවලට ඒවාගේම මහජනතාවට සිද්ධ වුණා මජනතාවගේෙන් පැත්තෙන් බැලවාම ඒ අයි කිසිම සම්බන්ධයක් නෑ මේ සටන්වලට නමුත් ඒ අයටත් සිය ගනං එක පාර මහා මාර්ගවල නැත්තන් දුම්රිය මැදිරිවල බස්රතවල මියයන්න සුද්ද වුණා ඒ අවස්ථාවලදි තුවාල වෙච්ච රට වැසියන් අදටත් සමහරු ඇදංවලටම සීමවෙලායිඉන්නවා. ඒවගේම හමුදාව පැත්තෙන් කැපකිරම් බැලුහම අපේ යුද හමුදාවේ නාවික හමුදාවේ ශහ ගුවන් හමුදාවේ සහ පොලිසියේ සිවිල්නාආරක්ෂක බලකායි මේ සංවිධානවල රණවිරුවන් විසි අමදස් ගානක් මේ යුද්ධේදී මේ ගිහින් තියෙනවා එකන්නේෙ රට ජාතිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තියල සටන් කරලා රට වෙනුවෙන් දිවිපුදල තියෙනවා. ඒ වගේම තවත් දසදහස් ගණනක් මේ සටන් වලිදී බරපත ලෙස තුවාල් ලබල තියෙනවා හැට දාහක අධිකංකාවක් සම්පූර්ණයෙන් තුවාල ලැබවයින් බරතල තුවාල ලැබු අදටත් පූර්ණ ආාධිත තත්ත්වයට පත්වෙච්ච දාහතර දාහක පමණ පිරිසක් අදටත් ජීවත්වෙනවා. ඉතින් මේ අතරින් පන්දස් ගානක් කකුල් ලහිමිවෙච්ච සෙබලුන්. ඉතින් ඒ සියලුම දෙනාගේ ඒකයන්නේ මියගේ විසි අමදස් ගානේ, සහ මේ පූර්ණ ආභාජිතය තත්ත්වයට පත් වෙලා ඒ අයගේ හෙටදිනය සම්පූර්ණයෙන් අවුරුදු කීද ජීවතත්වන්නේ ැන අුරුදු දහයද විශ්සද්ද හතලියද්ද පනාාද්ද. ඒ මුලු කාල සීමම ඇදක්කුඩට වෙලා නැත්තා රෝධ පුටුවක් කොඩට වෙලා කාලය ගත කරන්න ඒ අයට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ සියලු දෙනාගේ කැපකිරීම ඒ මහංගු කාර්යය අගේ කරන්න. සහ ඒ මියගිය රණවිරුවන් සිහිකරන්න ඕන කියලා උතුම් පරමාර්තයෙන් යුතුව එවකට අපේරටේ ජනාධිපති වෙලා හිටපු. අපිට යුද්ධය අවසන් කරන නායකත්වය දේපු වර්තමාන අග්‍රාමාත්්‍ය එදා පස්සන විධායක ජනාධිපතිතුමා ගරු මහින්ද රාජපක්ෂ මතිතුමා ආරම්භ කරා මේ අය වෙනුවෙන්. අනුරාධපුර පූජනීය නගරය තුළ විශාල දාගපක් ඉදි කරන්න. ඒ දා ගැපට තීපු නම තමයි සඳහිරු සෑයඒ සඳහිුරු සෑය ඉදි කරන්නේ සම්පූර්ණයෙන්ම හමුදා සෙබලුන්ගේ ශ්‍රමයෙන් සහ හමුදා සෙබලුන්ගේ කැන් ත්‍රවිධ හමුදාවේම සෙබලුන්ගෙන් මාසෙකට සුළු මුදලක් ඒ අය ලබා දෙනවා ඒ එකතු වෙන මුදලින් සහ ධනපතියන් විසින් පරිත්‍ය කරන මුදල්වලින් තමයි මේ මහා විශාල සෑය අපි ඉදි කරන්නේ. ඉතින් දැන්. බලාපොරොත්තු වවා අපේ තියන ටයිම් ලයින් එක නැත්තං කාල සටහනට අනුව අපි බලාපොරොත්තු වෙනවා නොඇම්බර් මාසය තුළදී මේ මහා විශාල දාගැබ අපි මහජනතාව වෙනුවෙන් මාජනතාවට ගැන බෞද්ධ ජනතාවට වැඳම් පිදුම් කරගන්න පුළුවන් ස්ථානයක් විදියට අපි විවෘත්ත කරන්න. ඇති මෙතනදී මේ චෛත්‍ය ගැන විශේෂෙන් සඳහන්කරොත්, මේ චෛත්‍ර රාජයණන් රුවන් වැලි සෑය ළඟට උසම චෛත්‍ය වෙනවා. අපේ ලංකාව තුළ තියෙන එකන්නේ අපි දන්න අතරමින් ලංකාය උසම චෛත්‍ය විදියට තියෙන්නේ රුවන් වැලි සෑරදුන්. ඊළඟට උස චෛත්‍ය රාජාය විදියට සඳහිුරු සෑය පත්වනා මේක වැඩනීම කරාට පස්සේ.ඉතින් මෙතනදී විශාල පරිශ්්‍රමයක් මේ දාගැබ ගොඩනගන්න අපි යොදල තියනවා සෑහෙන සැබලුන් සංඛ්‍යාව කිය ගැන් සිය ගණනක් මෙතන හැමදාම වැඩ කරනවා. ඒවගේ මහජනතාවත් ඇවිල්ලා. මේ ොවි ත්ව එ ඉස්සල්ල මජනතාව ඇයිල්ල යගේ ්‍රමය දීල මේ චෛත්‍යය ගොඩනාගන්න උදවුුණා. ඉතින් මේ චෛත්‍යය තුළ අපි වටිනා පූජනය වස්තුූන් රාශියක් අපි නිදන් කල්ලා තියෙනවා. මුළු ත්‍රිපිටකයම දමරන් පත්තිරුවල රචනා කල්ලා විශාල වියදමක් දරලා. ධමරන් පත්තිරල මුළු ත්‍රපිටකයම සටහන් කල්ල මේ දාගබ තුළ නිද කල්ලා තියනෙනවා ඊට අමතරව. සරර්වක්ච ධාතුූන් වහන්සේලා අපිටල විච්ච මේ දාගැවතුළ නිදන් කල්ල තියෙනවා ඒවගේම තවත් නොෙක් ආකාරේ නිදන්වස්තු රාශියක් මේ දාගබතුළ අපි නිදන් කල්ල තියෙනවා. අපි ධාතුන් වහන්සේලා මේ දාගබේ නිදන් කරපු දවසේ ඉඳං හැමදාම නියම අර බුද්ධ පූජාව තියෙන වෙලාවල් වලට තේවාව විදිහට අපි ඒ කටයුතු සම්පූර්ණයම ඉතාමත්ම භක්තියෙන් ඒ කටයුතු කරගෙනයනවා ඉති දැන් අපි සම්පූර්ණයෙන්ම දාගැබේ ගර්භය නිම කල්ලා අවසානයි දැන් අපිටන්ගරන්තියන ගර්භයට උඩින් තියෙන හතරැස්කොටුව හදන්. ඇත්තටම මිත්‍රවරණි අපි දාගැබක එකන මේවාන විශාල දාගබැක එකන්නේ රුවන්ව නිසාසයේ ජේතවන ආරාමය අභයගිරිය සඳහිරු සෑය ඒවගේ විශාල දාගැබක පල්හන්ඉඳම් බැලුවට අපිටේ දාාගැබේ ප්‍රමාණය හරියට පැදිලිව පෙනෙන්නේ නෑ. එදාගැබ උඩට යනකොඩ තමයි මේක මොන තරම් විශාල දාගැබක්ද කියනක පේන්නේ. ඉතින් අපි අනික්ෂචෛත්‍යවල උඩට යන බැරුවන සඳහිරු සය තවම ඒක වැඩටයුතු සිද්වවෙෙන් නිසා ගොඩනගීම සිද්ධවවෙ නිසා උඩට යන්න හැකිව තින උඩට යනකොට තමයි මේක ප්‍රමාණය පේන්නේ මොකද දැන් රුන්වලස ලඟට හිල්ල උඩ ැලුවට අ හතරැස් කොටුවහම පේන්නේ. එච්චට ලොකු උඩනෙමේ. නමුත් උඩට ගිල්ල බැලවාම මොන රං විශාලද කියලා හ අපිට තේරනවා. දැන් මේේදා ගැබේ හතරැස් කොටුව අඩි තිශ්නමයක් කුසයි. අඩි තිිශ්නමයක් කියන්නේ තට්ටු හතරක බිල්ඩිින් හැක උස. හතරස් කොටුවට දැන් අපි කරන්නේ හතරැස් කොටුව ඒ අඩි තිශ්නය ැන් අපි අඩි දොළහක් පමණ බැඳලා අවසානයිඉතිං හැමදාම මෙතන දිවාරෑ නැතුව. අප සෙබලුන් මේ හතරකොටුව ඉදිරීමේ වැඩකටයුතුල නිර්ත වෙලා තියනවා. හතරස් කොටුවේ තමයි අපි ධාතු නිදන් කරන්නේ ඉතිං ඒ සඳහා තමයි අපි විශී අටවෙනිදා පොය දවසේ අපි ධාතු නිදන් කිරීමේ උත්සවේ හතරැස් කොටුවේ පැවැත්වීමට අපි කටයුතු කරන්නවා. ඉතින් හතරැස් කටුවට උඩින් ඊට පස්සේනවා දේතතා කොටුව කියක දැිරුවන් වල සෑ රදදුන්දියා බැලවාම හතරැස් කොටුවට උඩින් කොත් කරල්ලට පල්ලයායයි යම්කිෂ කටතක් තියවා දෙවිවරුන්ගේ රූප අම්ඹල තියෙන. මයි දවත කොටු කියන්නේ මේ චයිතයේ දේවත කොටුව එක හතරැස් කොට අඩි තිස්්ටම සයි දේවත කොටුව අඩි විසිතුනක් කුසයි. දේවතා කොටුවට උඩින්ගෙනවා කොට සවිවෙන කොත් කැරැල්ල. එකන්නේ කොත් වහන්සේට යටටින් තියෙන කොත් කැරල්ල දේවතා කොටුවට උඩින් තිෙන්නේ මේ දාගැේ කොත් කැරල්ල අඩි හැත්තැතුනක් කුසයි අඩි හැත්තනක් කිය කියන තටු හත බිල්්ඩි හක ුස . ඔපමණ විශාලද මේ වගේ චෛත්‍යයක් ගොඩනැගීමේදී. ඒ චෛත ොනතරක් විශාල වෙනවාද.ඒ වගේ මොනතරං පරිශ්්‍රමයක් දරන්න ඕනෙද මේගේ දෙයක් කරන්න කියනක අපට හිතාගන්න පුළුවන් ඇති අපි ඇත්තරම අඩම්බරන්න පුලුවන් අපේ මුතුන් මිත්තන් ගැන දුට ගැමුණු මහරජතුමා වලගම්බා මහරජුතුමා වගේ. ඒ නරපතින්. මේ නූතන තාක්ෂණය වගේ තාක්ෂණයක් නැතිව මේ වගේ යෝධකාරයන් කොහොම කරාදි කියලා අපිට ආඩම් බර වෙන්න පුළුවන් අපේ මුතුන් මිත්තන් ගැන.ඉතින් මෙත නදී ඊට පස්සෙ කොත් වහන්සේ අඩි දහටක් උසට එනවා. දැන් චුඩ මානික්්‍යය අපි සම්පූර්ණ කරලා තියෙනවා. අපේ පින්වත් මහත්නෙක් ආථසේනානායක කියලා, ව්‍යපාරික මහත්මෙක් එතුමාඒ චුඩ මානික්්‍ය විචතරලන්තයෙන් ගෙන්වලා. මහනුවරට යවල මැනික් ඔබ්බවල රත්තරං ඔබවල අපිට මේ දවසම අපිට චුඩාමානිකය ගැන විසි අටවෙනිද. අපේ භාරයට එතුමා විසින් ාර දෙනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තුනවා ඒ වගේ කොත්වහන්සේ අඩි දහටක්කුස කොත්වහන්සේ තදල ඉවරෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩ සටහන යර්මනාට පස්සේ කොත්වහන්සේ සහ, චූඩා මානික්කය අපේ රටේ බෞද්ධ ජනතාවට වන්දනා කර ගැනීම සඳහා. කිය චෛත්‍යයට පැළැඳබීමට ප්‍රථම වන්දනා කර ගැනීම සඳහා. අපි රට පුරාම ගෙනියන්න ගැනහිල්ල පන්සල්ලල නවත්තල සෙත් පිරිත් සත්්ජායන මත්්‍යේ ඒ පූජාව ඒ විදිරති යන්න අපි බලාපොරොත් වෙනවා. ඉතින් මෙතනදි අපි බෞද්ධ ජනතාවකින් ඉල්ලා සිටින්නේ. අපි මේ මාසේ විසිවෙනි ද ඉඳම්. අපේ වෙනම මණ්ඩයක් පත් කල්ල අපේ නිලධාරීන් සහ වගකියුතු අයිවලුන් ඉන්නවා. සන්ඳහිුරු සෑගාව සූදානම් වෙලා මේ හතරැස් කොටුවේ නිදං කරන්න බෞද්ධ ජනතාවගේන නිදංවස්තු භාරගන්න. ඉතිං නිදංවස්තුකිවාම අපිදන්නවො චෛත්‍යවල නිදං කරනවා නො එෙක් ආකාරේ නිදන්වස්තු ධාතුන් වහන්සේලා නිදන් කරනවා. ඒවගේම මුතු මැනි කරත්තරං වගේ දේවල් නිදං කරනවා. ඒ වගේම ඒ වගේ තවත් ොෙක් දේවල් මේ චෛත්‍රරාජාණන් පැරනිකාලිද ලම මේ නිදංවස්තු දයට නිධන් කලා තියෙනවා. ඉතිං ඒක නිසා මනා මණ්ඩලයක් මගින් මේ නිදංවස්තු භාර ගැනිකන්නේ පූජා කරන්න කැමති අයගින්. ඒවා නිසි ක්‍රමවේදකට අනුව විනිවිධභාවකින් යුතුව. ඒ නිදංවස්තු භාරගැෙන අපි එකන්නේ දවස් හතක් අපි දෙනවා ජනතාවට නිදංවස්තු බාර දෙන්න. එතකොට මෙතනදි මම විශේෂ ඉල්ලීමක් කරනවා. මියගිය රණවිරුවන්ගේ පවල්වල අයගෙන්. ඔබගේ ස්වාමිපුරුෂය ඔබගේ දරුවා හෝ ඔබගේ පියා වෙනුවෙන්. ඔබට මේ මහංගු පුුණ්‍ය කර්මයට සහභාගි වෙන්න. යම්කිසි නිදන්වස්තුවක් බාර දෙන්න ඕනෙනං මෙ චෛතතයේ නිදන් කරන්න කරුණා කල්ල විසිවෙනිදා සහ විසි හත්වනි දා අතර කාලවකවානු තුළ අනුරාධපුරේ පූජනීය නගරය තුළ ඉදිවෙන. සඳහිරු සෑය අසලට පැමිණෙන්න්න එතැන අපේ නිලධාරී මණ්ඩලයක් ඉන්නවා ඒවා භාරගන්න නිසික්‍රමවේදයකට අනුව.ඉතිං ඊට පස්සේ අපි විසි අටවෙන්ඩ උදේ හොඳ උත්සවයක් තියලා ඒ නිදංවස්තු චෛත්‍යරාජාණන්ගේ උඩට අරංගිහිල්ලා ක්‍රමාණකූලව සංඛ්‍යා වහන්සේලාගේ සෙත්් පිරිත් සජ්ජායන මධ්‍යදේ ඒ නිදංවස්තු තැන්පත් කිරීම කරන්න අපි ලෑස්ටි කල තියෙනවා. ඒ කාර්තාවය නිම වුණාට පස්සේ ආතර් සේනානායක මහතා විසින් එතුමා පරිත්‍යයාග කරන අඩි තුනක් විතර උසයි චූඩාමානික්‍ය ඒ චඩාමානිික්‍ය අපිට නිලවශයෙන් බාර දෙෙනවා. ඊට පස්සේ අපි ඒ චුඩාමානික්‍ය අපි බලාපොරොත්තුව වෙනවා කොළඹ ගංගාරාමයට වඩම්මගෙන ඇවිල්ලා ගංගාරාමයේ තැන් පත් කල්ල තියන්න සතිකීපයක් ඊට පස්සේ අපි කොත්වහන්සේ සමඟ. ි ෙත්පිරිත් සජ්ජායන මධත්්‍යේ අපි ලංකාව පුරාම මේ කොත්වහන්සේ චුඩාමානිික්‍යත් වඩම්මවල ඊට පස්සේ සඳහිවරු සෑය භූමියයට ගැෙනියන්න අපි කටයුතු කරනවා. අපි නිදංවස්තු භාරගැනීම සිදවෙන්නේ විසි වනිදාසිට විසි හත්වනිදා හවස වෙනකං. නිදංවස්තු තැන්පත් කිරීමේ උත්සවය ස චූඩාමානිික්‍ය භාරගැනීමේ උත්සවය අපි තියනවා විසි අටවෙෙන්දාගැනෙ මේ මාසේ පෝයදවසේ.